I'm <laughs> sorry. නතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස දේමා නිභික්කවේ වජ්‍යානී කතමා නිද්වේ දිිට්ට දම්මංච වජන් සම්පරායංච වජ්්‍යං තීති තර්මාණ ශාස්සනාවෙහි සැදැහවර අනුග්‍රහක දායකත්වය දරන්න වූ බවතුන් ප්‍රමුඛ මෙ මොහොත අපට සවන්දීම සඳහා ඉඩහස්සරවෙන් කරගත්ත වු ලංකාවාසිල් ලෝකවාසි සැදැවතුනි අනුගහක බවතුන් සසරේ ඇති බියකරු බව පැහැදිලි කරමින් අවෝදක ගැනීම පිළිබඳ කරම ධර්මදේශනයක් කියලතමයි මාතෘකාවය ආරාධනය කරලා තිබන්නේ. සසරේ ඇති බියකරු බව හැදිලි කරමින් ඇත්තටම ලෝකසත්වයා ටකිසියම් ආකාරයක දලක් වැඩල තියනවාගේ මේ තත්ත්වයන් පෙනෙන් නැති අන්දකාරයක් පවති නොමෝහන්දකාරී නිසා එසා පෘථ්ජාන භාවය තුළ සසර ගමන මාත් සැපෑතිකක් වසයෙන් තමයි ඔවුන්ට හිතෙන්නේ නමුත් තථගතවරු පෙන්නන්නේ සසරින් මිදීමසු දුසුයි කියෙනනවචනය මොකදර ගමන යන්න පුළුවන් ඕ ක නමුත් හැම ොත දීම හැම ැ දීම විදින්නට බැහැ ඔබ ඔය කැර කෙන පුටුවගේ යමක ස්ගිහින්තිීනවනන් සංචාරයක හඩින්යන ඒවගේ හැමතැනදීම එලියට බහින්න බෑ ීමට එක දරටත්න පිටිවෙන වදරටක් එතනින් පමණයි ලියට එන්න පුළන් ආත් නැත්තන් ට ර ගනටමයි අන්නේ වගේ මිස් සසරින් මිදීමට දරටුව බුදුරු පහළ වී දේශනා කර සහම් මැස්රෙන් සෝත් සහහිෙන් කරන්න ඕන දෙයක් නත් සසර ඇවිදින එක ඕනෑම දෙයක් කර පහම කරන්න පුළුවන් දෙයක් ඕනෑම දෙයක්නෙකේ තේරුම පව්කම්පින්කම් දෙයන කර්ම කියන එක ර කතා කරන්නේ කර්ම රැස් කරන මාර්ග කර්ම මාර්ග කියලා කර්ම මාර්ගයේ සුක කර්මසාහ සුක්ක විපාක නැතුව අනොවයි නත් ඒවා ගෙවී නිම වෙන විට ආයෙත්ති යන්න්න වෙන්නේ සුක්ක මාර්ගයටද කම කන්න මාර්ගයටට කියන්නබහ ඒපලිම විස්තට ම තවටිකක් ඉදිරිපත් කරන්න ම මේ බුදුන් වහන්ස පැහල්ලි කරපු ගත්්‍රණනිකා දුකනපාතය පවතින් වජනම් වූ සූත්‍රයක තියන්නව දඩුවම් දෙකක් පිළිබඳු කතා කරලා ඒ බයන්කරබවතවටිකක් තීවර කරගන්න උත්සාා කරමු ජතනාරාේ වාසකරද දවස භික්ෂුන් වහන්සේ ලාමතල බදුන් වහන්සේ ඔය මමහි මතක් කලාවූ මේ වජ්්‍ය දෙකක් තියනවා කියලාපෙනු ලති පජ්ජ කියනක තන ගන්නේ වැරදි නැත්නම් අප රාධ කියන එක ක අපරාද දෙකක්තිනවා කිලපේ නට තාගතයන් වහන්සේ එතුකට ඒ දෙක නම් කරන්න ඉහාත්ම වසිෙන් දඩුවම් ඇති අපරාධය සහ පරලො විපාක ඇති අපරාදී කියලා අ පරලො විපාක ඇති අපරාදය කියන එක ලෝකේ දහම්මල පැහැදිලි කරන්න නැහැ ඇතැමට නිරේ නවන පාවිච්චි කරනයරු හට එක ප්‍රබේද පිළිබඳව මකදය මනස මූලික කොරගත් ක්‍රියාවක් බැවින් සහ සිතෙන් ඒ සිදුවෙන ආකාරය පිළිබඳව දකිට පුළුවන් ඥානයකින් තමයි එව දකිද පුළුවන් වෙන්නේ තිබ්බ සෝත ජිප ජක්කු පාචිත ජානයවැනි ඒ සාමාන්‍ය අසට ගෝචරණ දෙයක් නෙවෙයි ඒක. රගතයන් වහන්ස වදරනවා මයමක් අදරන නම් ඒ කවරුවත් කීවට නෙවෙයි කියන්නේ මම දැනගෙනම දැකලමයි කියන්න කියලා. යනුව මේ අදට අදාලනතත් එදා තිවිච්ච දනුවම් ටිකක්ේ එක තියෙනවා ම පාලීින් කියන්නකත්තත් කාලය යනවා මෙමයි තිබෙන්නේ. කතමංච භික විිට්ට දම්මිකං වජ්්‍යම් මොවාද මේ හත්වාසින් තියෙන්නාව වද කියලා කියන්නේ. ඒකච්චෝ පස්සති චෝරෝ ආගුවාරි රාජානෝ ගහහිත්තුවා විධාකම්ම කාරණ කාරයකාරය කාරොන්ත රජ්ජුරුවෝ යම් යම් වැරදි කරපුු ම වැරදිකරුවන් අල්ලගන්නවා අල්ලගන රජකාලෙ තිබිච්ච දඩුවන් ටිකක්ත වයිම පෙන්නන්නේ අපරාධ කරන සොරුගෙන විවිධකම් කටලු කරත් එක අදත්තියෙනවා මේ එම් සාමාන්‍යින් ම තියෙන වචනටික් සරල කර කියන්න උත්සාහ කරන්න. මොකද නැත්නම් ඔබයාට ඇන්ඩුවෙනවා දබදන්නේ උගේ බාසාවටපහු හොයල බලන්න කසේෙන් තලයි වේවැල්ලලින් තලයි එම නැත්නම් මුගුරින් තලයි අත්ාසිදී අත්සිදී පාසිදී අත්පාසින්දී වෙනම තියෙනවා වදයක් තියනවා අපිට පාලියන් තියනෙත් ඒක සිංහලට දාල දෙේක අද නැතිකක් වෙඩ ඇති හොයලවැලුවත් වචනේ හොයාගත්තය හැකි මුත් මැති බැලුවෙන් හැ මට මතකයක් නෑ නිසා සංකමුන්්ඩක මුොන්ඩක නම් වදයකරත් ර රාහුමොක ජෝතිමාලක හත්ත ප්ජෝතික ඔය තියන්නේ ඒ වගේ ඒකවත්තික ජවීරකවාසික ඒන එකගේ වචනකීපයක්ති වෙනවා විවිධ ආකාරය අම දඩුවම් ඒ වගේම තවයිතින් ඔය කපන කොටන තුවාල කරන වීද වගයන් . දෙ තිස් සද කියරහතල පාච්චි කරන තිෙන්නේ පිට පුච්චන හරි පිටට තෙල්වක් කරන හරි හමගත් හම ඒ වගේ දෙවෙන නැත්තම් පිච්චන ෙල් ඇඟට හිනේ එක ඒ සදහ සූදානන් කලාව සුනකයින් ලවා කවනය එක අප දන්න විදිහට පණපිටින්ම උල තියන එක කඩුවෙන් හිසකපන එක එතකොට මේ විදිහට ඒ වද කරන්නේ තවත්තැනක පෙන්නන්නේ මනුස්ස ඉන්ද්‍රරිදුවන් අත්නවෙී. ඒ රාජකාරයක් ඒක දැක්කම් මේ වදවලට බියමිනිස්සු වද අදාල වැරදි කරන්න නැතිවන්ඩ පොළොඹ වන්න තමයි ඒක කරනව කියලා පෙන ලතිවෙන්නේ. ඒ වගේ දරුණු අදරහම් මටත් මේක විින්න් නවාක දැක්කම මේඒ වරද කරන්න ඇතිට සිත හදා ගන්නඩ පාලනය කරගඩ තරම් ඔවුන්ට හැකියාවක් ඇතිවෙනවා කියන එක. එතකොට මෙහෙම ඉමහත් වදවේදනා දැක්කහම වදයෙන් බියපත් වනාව වූවාය අ අගේ මේ දාමරිකම් හොර මැරකම් කිරීම ආදී දවල් වලින් වලකිනවා. එදකොට ඉහාත් වාසෙන් විදිින්ටතිබෙන්න්න අවු වදවසෙන් තමයි ඔය ලංකාවේත අවට්ටිකක්ව ස්සෙලා ති වෙනවා යිති. ඒ කාලවවානුල්ටනු නුවනින් සලකයි ඉංහ පැත්තට නුවනින් බලන්ඩ ඕන කාරණය කාය දුස්්චරිතයේවාක් දුෂ්චරරිතය මනෝ දුස්්චරිතය කයින් වජනෙන් සිතින් කරන පස්පව දක සවතු ලාද කොට ඇති සි පිසුදු නොවෙන සිත ලබදේස මහෝ ැස්වන පිරිහි දේවතමයිය පෙන්න්නේ. පරලෝ ලාමකෝ දුක්කිපාක තුනෙෙන් මහම්බ වෙන්නේ මම මේ වකරන්නේ නම් දුසිරිත් කරන්නේ නම් පයින්වජනින් කයිවිින්දිිසි දන මරණයෙන් පසු අපාය නම් ව දුර්ගතිවිනිපාතනම් වූ නිරේ උපදින්ඩ වෙනවා නේද අන්න එතකට ඒ ඒකෙම් පෙන්නනවා අහෙම මරින් පසු දෙවෙන්න වූ අපාගත උත්්පත්තියක් සම්බන්ධයෙන් ඇතිවෙන්නූ බිය නිසත් මේ වජ්‍ය නැත්තං අපරාධවලින් වලකින්ට හිතෙනවගේ නූපදින්න නම් හොදයි කියලා කාය දු්චරිතය වෙනට කාය සුචරිතය පාවිච්ච කර නය කිය. කාය වචයව මනෝ හැම එකක්ම මෙ විදියට අනාගතය මරඩින් මතු දුගතිගාමීව වදවේදනා විදද සිදුවන කාරණාවයෙන් දැනගත් හම එහි අන්ඩ සිදුවෙන කාය වචී මනෝ දුෂ්චරිතයන්ගෙන් වලකිනවාය කිය අර නෝලින් කල්පනා කරන්න පුළුවන්නම්. න වරදෙහි බියදක්නා සුල්ලමෝ වර්දට බියව්ෝයි හික්මෙන්ට ඕනැකිල තමයි සික්ෂණය පෙනලා තිබෙන්නේ. මෙ මෙලෝ වසයෙන් ස පරලොෝ වශයෙන් දක්න්න තිබෙනවර්ද දැන් මේක උදව්කරගන ම තවටිකක් එහාට මේ සසරකිීමඳ පැහැදිලි කරනකොට මෙවාට අපට මේ අපේ එඇසට කණට නැත්නන් අපට පිෙන නුවනට මේවායත් සැබෑ ස්වභාවයන් තේරුම් ගන්න ැඩරමක් ස මායට තිබෙනවා මොකද ඔවුන් හිතන්නේ අපි වගේමයි ප්‍රේතියොත් භූතියොත් දෙවියොත් බ්‍රහ්මයොත් කියලා අපි වගේම ලෝකයිතයෙන් අපි වගේම කණබුණයි අපි වගේ මීරපන්ධය පාන ලෝක කියල තමයි අපි අයකල්පනා කරන්නේ නමුත් එහෙම නෙවෙ එක ඇත්ත සිද්ධිය. මිනිසා විසින් කරනු ලබන ක්‍රියාකාරකම් තමයි මේයටතේ සාවද්‍යනවද්‍යය නැත්නම් යහපත් අයහපත් කියල කතා කරන කර්ම දෙකට බෙදන්නේ නත් ඒ කර්ම දෙකේ විපාකයේ තමයි අනනාගතය කියන්නේ එතකොට තියෙන සැනද නැද්ද කියනෙ නවේ හොයන්දඔන විපාකය කර්මනං විපාක විට ට පස්ස ගන්නෙන බදුන් වහන් සඳහන් කළ උත්පත්ති ස්ථාන හතර පිළිබඳව අන්ඩ ජලාපජ සංසේජ සහා ඕපපාතික ය ඕපපාතික කියේනව වචන තේරුම මට මතකයි කවද බන්දන්න මට ලග්‍රීත්කිවා ඔය ඔලිවෙන්න ඕකුන ඕපාතික සත්්‍යයෝ කියලා ඒ හැදන්න පුංචිබවිත්ත රක ද්‍රව්්‍ය සංකයාත ආහාරග නැතත්වයෝ කවරුත් ඕෝප පාතික නැහැ මක තබාගන්න එතකට මේක තේරුම්ගන්න පහසුම විදිහ බුදු සමය තිබෙනවා ඔබ බාහිරලෝකෙම ජීවත්තෙන් ගිහාම බාහිරලෝක තින් දෙෙව ලාස්සර නොව සිතේ ලෝකයක්ක කදාගන්නවා ඔබේ සිතේ ලෝතින ලකෙ කොයි වගගේෙ ලොබට ඉඳ ගිහම ද ගන්න පුළුවන් මේ ලෝක ඉරහෝ හඳහෝ මේ ලෝකෙ වාහනෝ මොකක්වත් ඕනෑඒකට ඇතරු කරලා හදාගත්ත පරිදි සුකේ නංසුක දුක්කේ නන්දුක. තැන් මෙහෙම මේ අධ්‍යාත්මික අයතන හයක් කදදාගත් හම අධ්‍යාත්මික අයතනහ දුක්ක සසතතිය කෙළබදුන් වහන්තේ වදාරන්න යයි ඒක නිදහස්සෙන්ට බෑ ඒක ඊට පස්සෙ හිස් නෑ තියනෝ යාට. දැන්ම මෙලෝජීවත් වෙලා නිදයන කලක නෙක් තරක් දිට මෙලෝවයාමන මේ පරලව යමක් නමුත් අයින් ගලා තිසායක පිහම පිළිගන්න . අර යන්නේ තමන් හදාගත්ත ලෝකෙටනේ සතරින්න්න පුදගල ඉනිදගහාම සතටරින් ද බයි ඉන්න පුද්ලලා ඉද ගහා බයි ඉදී හොර මැකම් කරන පුදගලයා නින්ද දැක්ත් හොර මරම් කරන්න කරයි. දවට පොලිසි දක පුද්ගල වක්න පුද්ගලයා හැඳදෑ රඇත් පොලිසින් දක් වල ගන්න හ. එහෙම මේ අපිට මේ කයක් අයක් සහිත පුද්ගලයාගේ ලෝකය හිරෝ ද්වෙන් තේහටගත්තව වනට බාහිරෝදවඋ නැතු සිතෙත්මහට ගන්නාව ලෝකයක් බවට හදන්න පළුවනි හදා ගන්නවා. දැ මේ අධ්‍යාත්මිකා අයතනනා ඔවන්ට සූනෙ නෑ හිැතිෙනවානේ කයත ඇරනකට ඔුන්ගේ ලෝකෙට වැට එන්නේ. එතකොට ඒකට අදාල ප්‍රසාධදීමනා හෝ දඬුවම්. අය කොතනකත් විශ්්‍යය අමුතුුවෙන් හදන් දෝන නෑ අකයි මේ සමාජයක තේරුම් අරන්න කියලා කියන්නේ. හිතන්න ඒගේ තැන් කරමමාන්සාලා වගේ හදලා ඒවට කයිපිටින් එක් කලාගිහින් දනුවන් දෙනවා අය කියලා න ඔබට සිහිනෙන්ද දනුවමක් කම්බවෙ එක සීනයක් එෙල එරෙන්නේ වදවේදනාවේදින් දෝන ඔබට සිහිනෙන් මංගල උත්සවයක් පෙසා දෙයක් පෙනවා දේක සැප එහමම තියෙනවා. ඇයි මේ බාහිර ලෝක උදක්වෙ මේ සැපදුක තියෙන්නේ සිතේ කියෙක තේරුම්ගන්න නැති සි හදාගත්තොත් ඒෙකහුට යෙනවාවන්නේ මොකද මේ ගටගන්න ිත්තා අභ්‍යන්තර හේතුවසන්තිී සිතටේන එක එක තමයි දැන් සිද වෙන්න කල්පනා ලොකසි ද ඉ හ තාගතන් වහන්සේ පැහික දාරන්න අන්නර වච න දොස්්චරිතකොත් තේම ලෝබදේ මහ හ බලවත්වවා ධ්‍යවාරාත්‍රික හිටවෙන්නේ එත් දෂ්ට හැග ඉන්මයි එන පරිලාහ නිරේකන කතාව හෝ නැත්තං සලායතන් නිරේකන වතන ගත්තහම සලා අත නම් උස්වර්ගයක් සහ නිරයක් දැක්ක කියල දුන්ත වදාරන්නේ නිරේකය එකේ උදේ දවල් හවස දරුවල් හයටම අකමැති අපසන්න අමනාප දේවල්ම උපදිනවරු අන වගේ තමන් මේ දුෘෂ්ට මනසකින් කටයුතු කරලා හදාගත්තොත් යන්ඩ වෙන්නේ කයා තෑරරිණකටහර හදාගත්ත ලෝකෙට ද ැද හ ද ත් න් දවේද ද ටන ඉද නන් කරහර තරට ක් හ ගනකට හැරෝ ගනී. නොවත් අර්මන ලෝකය අවදි කරන්න කෙනෙක් නෑ. එනිසා දස දහස්ස රෝප දිවා මරනවා ඒක ම අයිත් මැරෙන්න නවදවේදනාවලින්ගේ ලාර පිතිම් දි . ය ැනහොයන්නයන්න ඕනෑ මනෝමූලිකව තේරුම් ගන්න තමන් හදාගත්ත බැවින් ඒකට අදාල වේදනාටික විද ඒක තමයි විපාකය කියන්නේ එකට ඒක ගණකායක් නැත්නම් ඕපපාතික විපාක ප්‍රේතභූත කියරන වශනට අයි විපාක එහෙමයි දැන් ඔය සද්ධර්ම රථනාවලිය තුළ තිබෙන්නවූ ගාතාශවෙන් සකස් කලා වූ කතාව තමයි සක්්දන වතනාවලිය කියලා කියන්නේ දම පදී පවතින මෙහි ෝය මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ෙම ගිජකුට පරවොතෙන් බහින විට අජගර සට්ටිකුට ඇහම කියලා කාක කියලා ප්‍රේතුවා දක්කයි කියලා කිය නවා එකකට අයට ලෝක නෙම උන්වහසේ ඉර්දියෙන් දක්ක තරයි මනෝ ලක විඳවන හැටි හිදු ඇසට පේන්නේ එක සිනාපහල කලායි කියලා කිය නවා කීවනෑ කියනවා එතකට බුදු හාමුදුරු ස් රහි ම සසන් කිව කියන බුදුන් වහන්සේ ගවක මත් ෝක දක්ක ලක පිගන්නන හිදකිවේ න කියලතිනවා. අ ලෝකයේ අදත් පිළිගන්නෑ න මේකනෙවර. එතකොට එයින් අවදිවී මක් නෑ විපාකය ගෙවෙන්නතුරු අවුරදු හත්තර සීජ අද දහතු දන්නේනෑ. විපාකයේ ගෙෙනතුරු නැවත නැවතත් ඒ වදේම විඳින්ද වෙනවා. අන ඒක තමයි මේ මිනිසෙක් වසෙන් ජීවත් වෙලා බුදුසමය සඳහන් කරන්නඔු යහපතරදාළ කාර්තව්‍යයන් කරන්න නැතුව ආගම් විරෝධී ජතිවිරෝධී නීති විරෝධී සහ සදාචාර විරෝධී දේවල් කරලා ජීවත්වෙන්න්න ගියොත් ඒ හැමෝටම මෙහ දඩුවමට වඩා හොඳ දඩුවක් කම්බවන සම්පරායික වසයෙන් ඒ තමයි ඉදි මේක ම තනිවත්ෙනකින් පැහැදිලි කරන්නේ තියෙනවාකිීවත් වැරදි නෑැකිීවත් වැරදි යෙක ොත හරි යෙක් තරව ෑැකිවොත් නැක හිදාගන්න නොත් හේතු බලාසසිෙන් ගත් කල තමන් විපාකයක් කයෙන් විපාකවිදින්න හදාගන්නවා. එකොට පාපේ විපාකයේ පාපේ උපාදාානය විපාකය තමයි මෙ දුගති ගාමිත්තය. පිනේ උපාදානය විපාකය තමයි කාම සුගතය රුත්පත්තියේ ්‍යානයේ උපාදාානය විපාක තමයි බවලෝ උත්පත්තියේ මේක තැනක්වත් උපානය විාක වෙනරනම ිදන්න පුුවන් තැනක් නෑත නි හ පැත්. අපගද සත්වයටට එහෙම එකක් පේරෙන්නේ නෑ දෙවියන්ට සැප නිවන කියලා හිතෙනවා ඉන්හට සිහි වඩන්න ඕනකමක් නෑ බ්‍රහ්මන්ට ඉන්න සධ්‍යානසුවය නිවනවාගේ මයි නිවීමම තමා සසුන්දව නමුත්තර අවිද්‍යාව දුරලන්තෙ සේ විපාකයේ ධ්‍යානය පිරිහෙනකොට තවත් ඉතුරු හේතුවකින් හුනර් බවයට එන්න වෙනවා අ කැරැකෙන පුටුපේලියකද එලියටෙන්න්න තියන එක දුරට අයි වගේ මේ සතර නිදහස්සෙන්ට ම දක්කින්න අප හරි දිවිලෝකයට බ්‍රහමෝක හැ දුර තේවාගේ දෙන් ආගන් තරෝපපුන බම්පු නර්භවයට නවා යව සන්තා සමාපත්ති සාංන්ත සමාපති තියෙනවා තමයි නොත්පු නර්වටය නවා මේ දෙහන ලාබීන්. දෙවියන්ට ඔබටත් මේ දැන් මෙතරම් මේ කයක පීඩාම අටලෝ දහම තිබිය දිීත්වක සැපයි කියලා හොයනකොට හොටල් සංකුතිතු හරි සද සංකෘතිතු හරි ට වඩ හැපතක් කකොට පේයි නැෙකොට එබඳු ක අයක දිරායාමක්කහෝ එබඳු ලෝකධර්ම කම්පාවකුත් නැති මේ මනෝලෝකයේ දෙවියෝ ආබස්ර දිවන්න පිත සර දුවම කියලා ැන්න ඔුන්ඩ සතුට ආරකොටගන ජීවත්වෙන ලෝකයත්වේෙනවා රුදු සේදහස් ගනක නමුත් එක ගෙව් හම ඉව රයිට පස්සෙ නෑ සිතෙන්වෙෙන්ද නිසා ඊලකට ඉතුරු කමයකට තම යාපහපුු නර්භවෙලබන්නේ.ඉනිසා මේ අපායන්නේ පව ඉස්සර වෙලා පින යටවීමෙන්. දෙවියන් අතර ඔොහො දෙන්නේ පින ඉමතු වෙලා පව යටවීමෙන් ධ්‍යන බවලොට යන්න පව්පින් දෙකම යට වීට වඩා ධාන ඉස්මතුවීමෙන් අර යටවීම කියන කාරණ ඉවරණය ආපහු මතු වෙනවා. එ එහෙම එහ ඉවර කරන්න බෑ ඒ අනුසේ කනිිකේ තේරු මේකයි ඒවන් පි තන්හානුසේ අනුහතේ ඩිබ්බන්තති දුක්කයි දම් පුනක්පුුණා යැවතත් හටකද. නනිසා ය මෙම පිළිබඳව පැහැදිලි කරන කතාවගයක් තියනවා හහිතන් ඕක තුන්වැනි ධර්ම සංගානාවම පස්සේ හදපු ග්‍රන්තයක් වවසෙන් ම සලකන්න විවානාවවත්තු පේතවත්තු කියන එක. මොකද මුලින් සඳහන් වෙන්න මමුග හාදුරුවමට හිං ආාවයි කිය මුගර හාමුරුව හිං ාවයි කියලා තුන් වැනි සංගහනාවතම ග්‍රන්ත රිපත් කර. ියන් සැපවිඳදින්නේ මොන පින් කරලද කියලා අවි මනිස්ුන් මුගලන් හාමුදුරුවෝ ීව වයයි කියලා බාග තය දක් ද න පව විඳ ලද කියලා විදිනා කාරය විද්‍යසි දක ඇවක වයි කියලා ඒක බලාපොරොත්තුවත් මංහිතන් අ පවට බියකිරීම සහ පෙනට ඇල්ලීම කියන කාරණයක් වසින් ම දකින්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි විසින් කරන කර්මයක උපාධානයහි විපාකේතමයි බවය කියන්නේ බවගමන කියලා කියන්නේ. එතකොට ඒතැන්වලදී නිදහස්ෙන්ට අවශ්‍ය අවෝදය ලබාදනට ක කියලදෙන ෙකුත් ෑ වන කමකුත්න අපාක සත්වයායට දුක් විඳනු ඇරුම මේයින කපන කරන්න ලාක් දිවිලෝක සත්වයාට ඒ සැප විඳන ෑරු හම ටහා ඇවුන් සක්කායන් විදිල කියලා බුදුන් වහන්තට පැදිල කළලති අපි මේයිවීම කියල එකට ඒතැන්වොලින් සසරින් විඳෙන දොරටුක් නෑ ද ැති අඇතම ය තැන්ගලට යන්ු ර්ථතා ප්‍රාර්ථනා කරන්නේ බලාබොත්තු වෙන්න ඒතගල මද තැ න මුදුන් වහන් ිහිටලලාසක විහිර ැතිත ඇනන්ක පදිිලාක තවසින්සේ ධර්මතය සනා කලලායි නත්ත රූපියර මතලවට බන්න කියයි එහෙම පුළුවනිනම් නමුත් තර ඒකට දැනගන්්ඩෝනර සැප දුක කියන දෙකත්තේ රෙන්ටවන දුක විතරත් ේ ල්ලත්බ. අරැත් අපාගත දුක අරපැත් සැප නවුත් මිනිස් ලොව සැපදුක. එනිසා කාේ දීපේදේ කුළේම බලම මෙහුඋත් ිලබි වැරැදිලාහෙමෙම ිදන්ඩ තුළුවන් දරටු මෙමහි හදාගන්න පුළුවන් නිසා සතිපට්හානයක් බලට සිහිියත් දියුණු කරන්න ගන කයක් තුළ සවන්දීම තුළ අවබෝධයක් තුළ කයකති වෙන්නවූ අසාරත්්‍යයක් තුළ ඇයි වගේම බාහිර ලෝකෙ දෙුවෙන කාරණ නිසා ඇති වෙන්න වුමේ ම්පනේ තේරු ගඩ ුවනක්තිව වෙනවා බාදම් බවද දෙවියන් මනෝක ඉන්නකට ඒ උුන්ට සීන ලෝකයක් තිෙරෙන ඇත ෝක ඉන්දිහට පේෙන් තේරුම් ගන්න බැහැ අපකත සත්්‍යයාට ඒ දුක්්ටික සත්‍ය ලෝකයක් තේරුම් ගන්න බෑ නමුත් දෙකම මනවලෝකයක් බුදුරජාණන් වහන්සිගැන්නේීමතු මනිසාටත් මනොෝක ඇත්තමයි තියන්නේෙ කියලා නමුත් බාර වස්තු ව අසයෙන් පින්න නො සිතය උපදිනවායි කියලා. එතකට සූත්‍රදේශනාවලා දහරය කරනු ලබෙනවා මෙසේ මේ ගමනේදී මව්නෝන පියනුන අබුුණන දරුණුන කෙනෙක් නෑ කියලා එක මවෙනෙන් එක පියාවෙනෙන් හැඩු කඳු සතරමහා සාකරයේ ජලටත්තඩී කියලා ප්‍රතක් ජනමට්ටමින් උපදිනකොට ඒ දරුවන් කෙරෙහි බැවගේ සමකර ඇැතිවෙන් ඇලිීම තුළ හට ගන්න ාව සෝකයක්ත් විද වන්නුව ෝක කොහිපදන. එක ආගම් ජාතිවලින්තොර ආරි සත්‍ය තෙරු ත්තොත් ඕන කෙකුටේ ෝදුක් විදිට වෙනවා. අන්තිමට බැලුවම ඔබ හිතන් ඉන්නේ ඔබේ කය ූබ කියලලා නමුත් කය බොලෝට පස්සෙනවා කවු දෙ යන්නේ පෙනු යන්න කරෙකුත් නෑ නමුත් කයනෝ ගියට කය ස්වභාවේ හිතට ගත්ත මනෝ මේේ කයක උබ ඉන්නවා පරිීසන පොත්තල කවද හොයා ගනිද ම දන්න නැහ ස්ටූපියක් තුළ හෝ මෞ්ගබක් තුළ දරුවෙක් කලලයක් පෝසණය වෙන්නේ මව්පියන් මවගෙන් පියාගෙන් මගෙන් ලැබෙන්නේ හාර එතරයි. ඉතුරු අධ්‍යාත්මික ක්‍රියාවලිය සම්පූර්ණයම මනෝමේ ලෝකෙක සිදුුවෙන දෙයක්. එල් ලෝකෙ සිදුවෙන කාරණයන් වුවතමයි කයක් මවකුසක හැදෙන්නේ මවකුස හැදෙන් ආහාර සැපීමක් නැති අයට තමයි මනෝ මේේකයින් ජීවත්වෙන්නේ ඔපාතික කියලා එති ඒක කවදාවත් නිසුන්තර ප දුරහදාග නෝදවාරයට වැට නත්තන් පස්දදුරට වැටයි. මනෝදවාර ඉරවෙලා පස්දුරට හැබි. මවකුසක දල මනෝදවාරයෙන් කයදාන කයහදාන මෙහට ඇවිදිින් ආයත් මනොදවාරයක් හදාගනි. එතකට සත්වං සත්ව කියන සංඥාවයෙන් සසර ගමනක් තියෙනවා සත්ව කියන දෘෂ්ටියයක්ය සත්ව කියනවතනයක් ඒට ගන්නවා. එක මේක කවදාවත් නිම වෙන ගමනක් නෙවෙයි රක් ඒක ඔබ ඔබ සැපපැත්තට කැමති කියන්නක සැපපැත්ත හිමී මේ වේදනාව දුකපැත්ත දුකපැත්තතුරගත්තා ක පවතිනාවූ පීඩාකාරි සරූපය මේ තත්ත්වය පංචේ ඉන්ද්‍රියන් සහිතව සකස්වන්නනාව නිසා සකස්වනාව අධ්‍යාත්මික අයතනය මුල්කොට ගෙන බුදරතමයි පැහැදිලි කරන්නේ සූත්‍ර දේශනාව මේක මනාව පවතිනවා. අපික තේරුම් ගත් තම යන සත්වයෙක් නැතිව වුණට විපාක හේතු පලවසෙන් පැවැත් මක්තියනවාඒ පැවැත්න සකස්සෙනවා සසර සකසනවා මිනිසුන් කරන්නේ සසර සක්ෂ සකසන්නාවු කිබිදු ක්‍රියා මාර්ගයක් තුළින්වත් සතරින් නිදහස්සෙන්ද බෑ මන්දයත් සසර සකසනවා කියන්නේ අභි සංකාර අභිසංකාරපදේ අර්ථය අනාගතඵලයක් හටගඩ සකස් කරන හේතු කියන එක නමු අවාසනාවකට අපේ බ ෞද්‍යයෝ කල්පනා කරනවා සසර සක සපු හම පුුණ්‍ය අභිසංකාරයෙන් ිහි ප්‍රතිවලයක් වසෙන් සතරනෙන් මෙදීම හම්බව කියලා නො අභිසංකාරයට හම්බ වෙන්නේ තුන් බවේ අදාළ සැපදොහෝ දුක්හෝ ලෞකික විපාක ඒ ඒ කරුණු පැහදිලි කරන යුගත්තමයි බුද්ධෝත් පාදය සහම් කරන එලි වෙනකට අන්න මීට වඩා ගැමරු දෙයක් මේක තේෙනවායි කියලා අහන්න ලැබ නම තමයි කෙනෙකුට අර්මන් පෙන්න්නපු වජ්‍ය සූතය සොඳහන්නනාව දඩුවම් ලෝක මොන රටම ජතික කර ගාපියුදුනත් ඒ සිදුවෙන් සිදුවවෙන්න ඒවා ඒවා විඳින්ද වෙනවා මන්දය ඒකාර ලෝකෙ තියෙන දෙයක් නෙමී තමන් හදාගන්න දෙයක් ිසා ඒ යුගයට ගැලපෙන ාකාලෙන් සිතේ හදාගන්න දෙයක් නිිසා මේක තිබෙන එකක් නම් නිදහස් එවෙන්නත් බැහැ හබාගන්න දෙයක් බැවින් තමයි එක නිදහස්ෙන්න්න පුලුවන්කම තිබෙන්නේ. එනිස බුදුර පැදිි කර යෝ අක්ක මනවේ දුකත් හේතුවත් නැතිව තැත් මාර්ගත් කියලා කියන්නේ. එතකොට ඒක පිරිිබඳව මනුස්සයන්ට ඕනකමක් නැත්තේ එක පරලව දෙයක් එක අනාගත බුදුවරයාගේ ලබන දෙයක් එක හිස් දෙයක් මේ මේ සපසම්පත් තියෙනවාක් ඇෑම්බිම් තියෙනවා මෙ තීරදිමකට ද හිස්තැනකට යන්නේ කියලා මීට සාපේක්ෂ එක නැති දෙයක් වසයෙන් ද කින නො ආර්යන්දකින්නේ ඒක සුකයක් කසේෙන් මේක මුලාවක් පසයෙන් මේක කවදාවත් ඇති නොන දෙයක්විබිහි ඇති ඇතිවෙන්නෙත් නෑ වගේ එක සදාක්කාලිකෝ තියෙන් ෙත්න හිවේනවා මේක ආගම්මල ත්මේ කිරටෙන් ගලවා ගැනීම කියල භරිර්තියාආගම්මල ගන්න තිබන ආත්මයක් කිිලුටුව වලින් අපිසිදවා ිල ටොලින් ගලව ගීම කිය ආත්ම සංකල්පය නිර්මාණය වනි දක්කර කුසලාකුසල කර්මිසා ආත්ම සංකල්පය නිර්මාණයනය හම කර්ම රැස්සනකට නිර්මාණය වනාට කර්ම සේනකොට ආත්ම සංකල්පය බොරුවක් වෙනවා මේ අපි මන දිගපාන ගණන් කිරම් සංඛයා මේ සේරම අප හබයාගත්ත ෝකන එකට අස්සාපේක්ව මෙන්න මේ තත්ත්වයන් තේරුගත් තම හැමදාමත් උපනුපන් ජීවිතවලදී ඒ කාලොල පතිෙන්නාව දුර්භික්ෂබියට ගිනිබියට යුදබියයට සාගරයට වැටි මියයාමේබියයටට වාහනනතතුරට ඇටව මයාමයට ඒවගේ නොය ව්‍යානාවිනාස සියලු කේදවාචකයන් පෘතර්ජනයට සිදුවෙනකට ඒ කේද වාචකයක් දරාගන්න බැහැ. අන එතනයි ඒක තියෙන්නේ තක්ජනාාය මේට මුහුණ දෙන්න ෙතකොට හම එකක්ම ඔවුන්ට විශාල වදයක් වේදනාව. මැරිල්ල වැටින්ට තරමට බලවත්වේදෙන සමහරයේවා. එනිසයි අපට ඇති සැපත සතරින් මිදීමේ කියලාව කවියක්ක් හෙමත් පසුගේ කාලය තිබුණේ නවත් සසරෙන් මිදන්ඩ අවිසංකාර රැස් කරල බෑ අපි අපේ බුදු දහම මේ පවතිනයඒ අභිසංකාර රැක කරලපු භිසංකාර ැස්කිරීමම සතරින් මිදන මාගයවයෙන් බහෝකල් ාවිතා කරලා ති වෙන. ත් තාාගතයන් ව හන්සිල වදාරන්නේ යංකින්චි දුක්කම් සම්බූතිය සබ්බන් සංකාර පච්චා දුක්කට ගන්නව නම් සංකාර පත්තියෙන් දුකින්වි දෙනරම් සංකාර නිරෝධ කරන්න ඕන එ සංකාර සමුදේගාමී පටිපදාව එකක් සංකාර නිරෝධගාමී දව තවේකක් අන්න සංකාර සමුදේගාමී පටිපදාව තමයි ප්‍රෘථජඥන පුද්ගලෙක් වසෙන් පවුතුල පිනතුළ ද්‍යනය තුළානු ගමනය කරන්න ම ිනිස්සුන් ලක ජීවත්වෙල කරන්න පුුවන් හොයගන්න පුලුවන් ඉට එ හා දෙයක් හොයාගඩ සාමාන්‍ය කෙනෙකුට බැහැ. ඒක තමයි සර්වජඥවරුන්ගේ අවශ්‍යතාවෙන් නැතම් සරජ්ඥවර පහළලවවා කියල කියන්නේ බුදුවරයකුගේ කාරි භාරය. තතාගත බික අරහම් සම්මා සම්බුද්ධ අනුපන්න සමගගස් උප්පාදේති. නූපන් මඟ උප දොලා දෙෙන ඒ කිය එක. ඔබට මේ ලෝකෙ කයක් කරගන මහල් මරලට පත් වීද පුලන්තැන ති එතකට ස්වාභායික දෙයක් නවත් ඒ වාභාහිකෝසයෙන් ගන්නතුවකට ඇලුම් කලොත් ඒක ඒ තත්වය හිම වේෙනකොට කැමති මම් ඇලුම් කරන තත්වය හිමනකට ඒත් පස්්චාත්ාව නිසා උන්වහන්සේලා වදාාරනවා නිබ්බානම් පරමන්සුකම් පවත් පැත්තක් පෙන්නලා පරම හුසුකයක් පවතිනවායි කියලා මේ ජාති දරාාව ආද සෝකමරණගෙනත් දෙන්න වූ අධ්‍යාත්මිකා අතන සහිත ගමන් කරන්න වු ලෝකයක් වෙනවට සසරෙන් මිදම සසරෙන් මිදුන හම සසරෙන් මිදීමක් ඇත මිදුන කෙනෙක් නැපැහැබැයි ඔවතමයි ගැටලු සමාජයටකන්න එකනෙක් සත් එෙක් හිටියේ නෑ මේක හේතු පල ධර්මයක් ක්‍රියාත්මක වුණේ හේතු රෝධෙන් පලිරෝධ යරුණ එක්ම එක ව්‍යාජයක් තුළ පැවතු නව පැවැත්මක්. ඉ මේ තත්ත්වයන් බුදු සමය තුළ ක්‍රමයෙන් පැහැදිරිි කරනු ලබන්නේ සමාජයේ අම්මට්ටමකින් ඉහිරට ක්‍රමයෙන් ගෙන්න්නයි මේ වජ්‍ය සූත්‍රය සඳහන් පරිද දනුවන් පෙන්නොල දනුවම් මෙ වලක් කොළ ඉට පසේ පුුණ්‍ය මාර්ගේ උපාධනය පෙන්නලා එකත් බවගාමී කියල දෙවෙනි පැරයට පෙන්නලා නනිතමත් දස්ටිය ළඟ දස්ත්තක ධදිිට්ියය එකඇක්ති බෙන්නේ සුක පැත්තට බවගාමී බව පෙන්නලා ැ අපේ බුදු සමේතුළ සුක පැත්තට බෞගාමී වන එක තමයි බොහෝ විට උගන්නනුල බන්නේ නඋත් අතාකතයන් වහන්ේ ධර්ම දශනා කරයි කියලාතිෙනවා බව නිරෝධය බව නිරෝධය පිස ධර්ම දේශනා කරන එක ලායික තමයි පවතින්නේ. අන මිනිසාට තමයි ඒක තේරුම් අරගෙන බව නිරෝධය පිණිස පිළිියොත් පුරන්න ඕන නැත්නම් වහන්සි වෙන්න වල උත්සාහ කරන්න ඕන ව පච්චා ජති බව නිරෝධෝ නික්්බාන බව වුනොත් ්‍යාති රැත්තන් උප දිද්‍රපත්ය වෙනවා බව නිරෝධ වනොත් උපදිද්‍රපත්ය නැත්තුවහ මේ පෙන්වන තැන් කෙරෙහි සඳහන් අරුත් මේ ඔබට පේන වචනවලින් හෝ අර්ථයෙන් සල්පනා කරලා ගන්නත් බැෑ ඒක තමයි මෙත නොය තිබෙන විශල ගැටලුව තමන්ට සිත්ත්‍රපන සීමිත වචනවලින් අපය දිවේ ෝක බ්‍රහ්ම ෝක තමන්තෙන සීමට දැනමේ මනින් හදන නිවනත් මනින් හදනෝ නමුත් මනිනේවට සංකත කියය ලකේ නවා නිමට අසංකත කියයන්නේන මේ වචනොලින් මනින්ද බෑ කියනක් එහිත් තමයි ඒකාර පච්චත්තං වේදි තබ්බෝ වින්ු කියල පෙන්න්නේනි ප්‍රඥ්‍යාවන්තයෝ චිත්ත සන්තානයේ උපදවාගෙන දකින් ෝනදයක් එහම එකත් තිබෙන රපේම් සබ්දේට සබ්දය ගන්දට න්දයෙන් රසේට රසය ස්පර්සයට ඉරිසාවෙන් කෝදයට සිතයන ගමන මහත් වෙසක් බවත් ඒවා හිතටෙන් නැත්මං ඒක පීඩක් නැති බවත් ලෞකික මට්ටවෙන් කෙනෙකොට තේරුම්ගන්න පලවෙනි මේ වන විටත් මේ රටේඉන්න සමහරය එබඳු තැනක් හදාන ඇති සිතහුරු කරපුවාය තමන්ගේ වදවේදනා සිතර හමයිඉදැනෙන්නේ වදවේදනා සිතර නොවැෙන්ඩ සිතේ තවත් අරමුණක් පලල් කරගන්නවා අරමුණක් වඩාගන්නෝ. එතකට ඒ අරමුණේ ඉන්න පුලුවන් පැයක් දෙකත් තුනක් හතරත් දවසත් දවස සතත් දක්වා. එතකොට තේරෙනවා මෙල් ලෝකෙමොකුවත් නෑනේද හිතේ කියලා ඇල්ෝක තියෙන කාරණය හිතරෙන දුක්මකුත් නෑනේද කියලා පෘථජඥනයන්නේෙ ම ඇතකල මතා යෝගින් වසිෙන් මේකින් මගැරලයන්න ක්‍රමවෙල එකට ඇලිලායිත් සතරහදාගත් මොද ඒ අත් ආයතනයක් කසින කියන්නෙත් හිතේ හදාගන්න ආයතනයක් නොවත් ඒකෙන් තේරුම් ගන්න පුලුවනි මා අදදැකවූ දේම කියන්නේ එක ඒ ඉන්න කාලය තුළ අ අපිට තිබුණ මේ බාහිර ලෝකතෙන්නව කර්කසා කටුක අත්දැකීම් වල වෙහෙස මොකුත්නෑ අන්න ඒ අස්රෙන් මේ දුකක් නැතිකටයි නවීම කියන්න කියන මේ අනුමාන ඥානය ඇතිකරග්ඩ ඕන ඒක නෙවෙයි නිවීව නමුත් ඒක අනුමාන ඥානයක් ඇති කරගඩ ඕන. ඒකන සිදුවෙන්න්නේ දුකට හෙතු යටපත් කිරීමෙන් ලබාගන්නාව සම්සුන් බවක් එවටතමයි දිට දමසක හිරණසා සාන්ත විරණය කියලා පෙන්නන්නේ. බුදු සමෙන් පරිාරය ගමලෝ එදා විච්ාගම්මලෝ ඒද මයි හොයාගත්. තාගතයන්හසේ වචන තිනව මේමට හේතු නැති කිරීමෙන් ලැබෙන්න වාසයක් විහරණයක් සල්ලේක විහරණය සල්ලේක කියන එක තේරුම දුක්කොලට හේතු සංසිඳීමෙන් වාසයකිරීම සල්ලේක ප්‍රතිබදාව කියලත් කියනවා මිනිසාට එතකොට මේ පිළිබඳ අත්දැකීම් ලැබෙනවා මෙ සිත හුරු කරන්න ගාපුම නිසාටර ර්ස වේදනාවන් දැනන්නේ සිට ආපුහම ඒවා එන්නේ නැත්නම් එවැදු කනේ නමුත් එන්න නැත්නම් කියලව එන්ඩ තියාගන මගැරලා ඉන්න බැෑැ කවධරයනවා. එක යටපත් කරපු ධ්‍යනසුවේ ්‍යානසුවයෙන් ක්‍රේස් යටපත් කරවයටවා ධ්‍යනසුවේ පිරිහෙන කොට අපපහර කලේෂයන්ගේ දුකට පත්වෙට සිදුවවෙන්නේ. එසා බුදු සමය තුළ ඇත්කිරීම හෝ යටපත්රීම මැදුම් පිළිව වසයෙන් පිළිගන්නන්නේ ෝක ආගම්මලත් එහෙම කළ අර්ථමාානයත් කරනවා. එනිසා අතාගතවරු ඒ සඳහා ආරිසත්්‍යයක් දේශනා කරමින් හේතුනි රෝධයෙන් පලෙන් රෝධය දේශනා කරනවා. ය දුක්කුපදට හේතුව අප අවසන් කරන්න ඕන. අවසන් කළොත් දුකට හේතු නැති කිරීමෙන් දුක නැතිවේ එම ඒක පැහැදිලි කරන්නේ. ඉතින් මේ විශ්වය හම ේදී නත්තම් ලක හමුවේද. මෙම ක්‍රියාමාර්ගය ඉතා සුළු ිසිකට කරන්න පුළන් දෙයක් න මේ බොෝ පිරිසර කරන්න පුුවන් දෙයක්. නවතු වර්ධමානය ඒක කාටවත් කරන්න බැරි දෙයක් බවට තර් පත්තන මාරු කරලා තියෙන්නේ අමාරු වෙලා තිවෙන්නේ නොමැනු ගයාවන්න සුළු ඉගැන්වීම නිසා. ඒ කවදාවත් කරන්න බැරි දෙයක් විදිට එවගේ සංගෝජන දහයක්ක් කර ලබන්න ඕන දෙයක්ක්විදියට ට එකතු කරහ බර බොහොමයි මෙන්න මේ බර නිසා ඒ සඳහා වෙහෙසෙන්ට කෙනෙකට බෑ තැරලදාන බොහ දෙනෙක් ොරි වස්ත ජීවත්වෙන අය එතරම් වෙෙහසක් එවෙනුවෙන් ගැතන හෙද ඉට ලෙසි තැරලදානක හලතින සහර බණන ඇත්ත තමයි පිළිපදන්න බ. පිපදදින්න බෑක කියන එක ේනු මන් කරන දු්චත ආහරන්න කැමති කක නව දුෂ්චරිතිතය ඒපාක පිළිබඳව මේ පෙන්න වජ්‍ය සූත්‍රය ඇතිබෙනවා එතකොට මේ සමාජ රාමෝතුල දදුෂ්චරරිතයන්ට ලැෙන විපා ඔබ දැකලත්වති න ඳලත් ඇත් මරයි ඒකටන අල්ල සද්දී හරි දමන හරි කරලා ගැලවෙන්න ලුවන් කර්ම විපාක කියයන එකේ කරන්නැ එක සාධහරණ දඩුවමක් අදාළ විදිී එක තම වැපපුරු ලෙස කපා ගනී කියලා කියන්නේ. වපරපස්සෙන් අව පරපු දේ තම අසැනට හම්බ වෙන්නේ. ඉසා අතීතේ බලන්න පුළුව අන්නන් කෙනෙකුට නිමක් නෝන සතර ගමක් ආපු බව. මිදන්න ඇත්නම් නික් නොන සතර ගමකට ප්‍රවිශ්ට වන බව. මිදෙන්ට තැනක් එ මිදීමත් දොරටුව කොත් නැති බව. මට මතකයි මනුවය අස්සූ අසුව එක විතර කාලෙ පොතක් කියවනකොට මොන පොතෙන් ගත් අද මතකත් නෑ මගේ සටහම් පොතක ලීලතිනවා. නිවන්න අවබෝධය කිරීම සඳහා ඔබගේ මුළු සම්පූර්ණ උත්සාහේ මේ ජීවිතය උොදවන්න. එසේ නොමැති නංගට අතිදීර්ග සංසාර ගමනකට හිමිකම් කියන්න සිදුවන ඇත අරමකක්ද පෙන්නන්නේ මේ අනුගමනයේ නොකලොත් තේරුන් නොගත්තොත් වැටන්නේ බවගාමිත්වයට එහි යළිත්තතාවක් ආයත් බුද්ෝත් පාදයක සහමුවම තරු ගැ පුුව මනුත්වයක් ැබෙනවාක් ෙකො කනකැස් බෑවා විුර අසබල් නොත්ොල දුර්ලබ කරුණක් කොසයෙන් ත්‍රපිටකගේ කීප ොල පෙන ල වෙන.දේනිසා ඒකට පෙන්නන්නේ ක්ෂණ විපත්තිය ඔක්කම නැතන් දුෂ්ට වෂණ නමුත් මේ හේතු එකතුීමට පෙන් අ නිෂන සම්පත්ති ලාබේ ඒසන සම්පත්ති ලාබයක එක සූත්‍රයක සඳහන් වෙලා තිබෙනවා. හරමම පෙන්නන කතාව දෙවියන්ට ඒ සුකය එක මිදෙන්ට ඕනකමක් නෑ. අපගර සත්‍යයාට ඒ දුක්කයෙන් මිදෙන්ට තේරෙන්නේෙ නෑ. එනිසා දෙගොල්ලම එකට වෙලා හිර වෙලා අපටඒක දෙපැත්ව තිබෙන දෙපැත්තම ඇති නැතිවීම තිබෙන යහාම හායන. ඔබට හෙනම් දෙපැත්තට ඇතිැනැතිව වෙන කාරනාවත්තල ඔබට පුුවන්ක මක්තිව වෙන ආයක දෙකෙන්ම දෙක අන්ත දෙකෙන් අත හැල්ලා මැදටන්ඩ උපේක්ෂාවට ඒ කන සූතරයක පෙන්න්න එහෙමයි. ඔබට මේ ෂණය මෙම බලන්ඩ ලැබෙන එක විශාල ප්‍රතිලාබයක් කියලා. එතකට අපට ලැබෙන දේවල් ලාබාලාභ සැපදුක් වසයෙන් අරගන ඒවට තමගේ ඇලිල බැදිල හසරක් හදන්න පලුවවෙනි. ඇලිලා ගැල හසරෙන් ම මෙිදන්න බැහැ ඇලිීම් ැලම් මතහැර උපේෙක්ෂාවකටෙන් ඕෝන. මැදුම් එතකට රෝබ ලොකුවට දැකව සැපදුක් දෙකම හුළම්පුරෝලද බැලුම් දෙකක් වගේ වෙනවා ලොකුවට පේන්න තිබනට ඒක ඇතුළ තියෙ තුලන් හුළන්ගිහම ැලුන ර හමකුත් තුරු අන්න මේ අන්ත පැත්ත ගත්තහම තමන්ට මේ තියෙනවා කියලා පේන හැම දෙයක්ම විශාල මුලාවක් බවතේරෙනකොට. ඊට එහා යන සැනසීමකට ජීවිතය මෙහෙවන්න පළවෙනි. හොඳට තේරුම් ගන්න එක මිනිසාට ලැබීති වෙන මේ පරිසරයේ විසින් තමයි මේ මෙහෙවීමට උදව් හම්බ වෙන්නේ. අපාගත සත්්‍යයාගේ පරිසරේ සඳහා යිඩ කරනෑ. දෙවියන්ගේ පැරිසේ සඳහා යිඩ කරන ප්‍රහ්මයන්ගේ පරිසරේ සඳහා යිඩ කරන මකද ඔුන් රැවටිලා. බ්‍රහමයින් ්‍යියනයයි රැවටිලා දෙවියනුත් නිියනයයි රැවටිලා තම ඉදිෙන සුකයට. ඔබට මේර මම කිව් පරිදි විනාඩියකින් දෙකින් පහකින් හයකින් ලැබෙනව නම් සංසුන් සිතත් පළිවඳව. ඒ සම්සුන් සිත තියාගන්න වෙනත් අරමුණක් කරගන බලෙන් යටකරලා පුළුවන් කි නාකල්ප ඉන්න එපා. ඒවා තමන් චිත්ත අභ්‍යන්තරයේ තබා තිබෙන නිසා තමයි යළි හටගන්නේ. එ යලි යිහට ගැීම නැවතපදීම සිදුවන්නේ නැවතපතට බල තියෙන නිසා. නැවතඉපතට තැබීම තමයි බවගාමීක කියන්නේ බව කියන්නේ. බව ගමිතවය නැවතපතට හේතුවවා බව නිරෝධය තමයි නැවතපතිෙන් ම දීමට හේතුවෙන්නේ. එ ඔබල් සතලතිබෙන් ව භෞගමිතය තේරුම් අරගන බව ගමිත්වය පාරුව වෙනට බව නිරෝධ ාමිත්වේ පාරට ඔබ හැරෙනවෙන. ගාමිතේ පාර අනුෝත ගම කියලා කියනවා ව් රෝධ ගමිතේ පා පරිිශෝත ගමී කියලා කියනවා. ඒක එතින් හ පත්තර ඔබේ ඇහැ කරනට පේන බහිර ක්‍රියාවලයක් නෙවෙයි ඔබේ සිතතුළ ක්‍රියාත්මක එඩුවන ක්‍රියාවලයක්. අනේ ඉනිසාතමයි ඒ කර පඥාවන් තස්සයන් දම්මෝ කියලා කියන්නේ මේ පිංකරල දිවියලෝක යන හරි ද්‍යානුවල බමලයනෙ හරි ප්ියාවන්තත්ස්සයන් දම්ම කියන්නා මද. ුදු සමයාරු ම සිසු ආගම්මල ඕන තරම ඉපදිලා ඔ කටයුතු කර ගන්න පුළුවනි අනේ සියල්ලන්ගෙන් මිදී මම කියනව සාමානය උදාහරණයක් දිව තියෙ දත්තිස් දෙකක් මැද ද්‍යත්ති දෙකෙන්ම අනතුරු වෙන්න පුළුවන්. නමුත් අරතුරු නොවී ප්‍රය සම්මෙනෝ දිව. ගේ ඔබ මේ නොමගෑවන්ඩ ඉඩකළ තියන්‍ර හේතු තියෙන ලෝකයක ඉපදිලා අදාළ තැනට හේතු එකතු වෙන විට ඔබ පුදුම හේතුවන්තයක් එවගේ ඔබට මේ දේ වැටහෙන විට පුදුම වාස නවන්තයෙක් ඒගේ ඔබට කරන්න පුළුවන් අකරන විට අදාළ ප්‍රතිඵලයට හිමිකම් කියන්න මේ පැහැදිිකරීම් කරුණට අනුව ගත් කල හෙම නම් ඉල්ලීමට අනුව ගත් කල එක පරලව ස්ත්‍රීන තැනක් හෝ තැනක් වසෙන් හිතන්නයන් නැතු ඔබේ මේ ජීවිතය තුළ බලන්න ඔබට පීඩා තියෙනවාද කියලා එ පීඩා තමයි ක්ලේස පරිදාහයක යන ලේස්වලින් හටගන්නව පීඩාව තැන් කලේස පරිනිදවානය කියයන්න මක් දෙව ඇැතුහම තියෙන සුවන ඒ කලේස පරින්දවාණයට පත්කරගම බලන්න ඕන ේද ඒ ප්‍රතිපාලය හම වෙන්න හෙමයි එනිසා ඒ දුග්ගනත්දන හේතු ප්‍රාන හේතු තන්ගේ හිත ඇව තිය කාරණ බාහිර පවතින පචි පරති ප්‍රති්‍යයවිර. වලට දුදක්ගෙනත් දෙන්න බැහැ ප්‍රත්්‍යනිකං ප්‍රත්තියක යන්නේ එකයි නමුත් ඒවා ේතු හේතුව ගඩවුවීමෙන් සක්වය කරන්න පුළුවන් හේතු සක්වය කරන්න ොලුවනි. නත් හේතුව නැත්නම් ප්‍රත්්‍යවලට සක්වය කරන්න දෙයක් නෑ. මේක්‍රියා කලාපේ සඳහා ඔබ බුදුසමය උගන්නන්නවු පුද්ගල ස්වභාව ඉක්මවායන ආයතන හාය ක්‍රාකාරිත්ත්‍යය හෝ පංචස්කන්දය ක්‍රියාකාරර්ත්තයක එක පිළිබඳව අබෝධයකින් එතනයි මේ වැඩේ කරන්න තියෙන් ඔහ එකර නිික්සාහපද හෝ පින්කම් ුව මේ සේරම කරන්නේ ඔ සලා ඇතන මුල්කටන හෝ පචස්කන්දය මුල්කටනේ පුදගලයා මල්කටග පුද්ගලයා මුල්කට කරන ක්‍රාකාරපේදී මම කරනවගේ නැහැකිි වෙන්ඩුක්ව අභි සංකාරයකතු කිරීම සිද්ධ වෙනවා අනාගත පලඋපදන සේතු ඔබ හද නවා එසා ම මිනිස් ලෝට පුද පුද්ගලයා මොනතරම් මුලාවෙලාද කියලා කියනව නම් සොකීය ජීවිතය තුළ සසරහදනෝ අනාගත පළවපදිින්ට හේතු එකතු කරනවා ඒ අනාගත පළවපදදිින්ට හේතු එකතු කිරීම ොයනොට හේතු නොතබා වසන්කිරීම බුදු සමය තුළ මාර්ගය වශයෙන් පෙන්න්න නෝ හේතු තැබීමවනුවට හතු නොතබා වසන් කිරීම. එක පෞද්ගලිකව හේතු තබන්නෙත් තමා පෞද්ගලික හේතු අවසන් කරඩ ඕනෙත් තමා එබවි එබ එම අධ්‍යාත්මිකක්‍ර අමාර්ගයට බුදුවරු මඟ පෙන්වී මැරුණ හම මවට පියාට ගුරෝරයාට කාටවත් ඔබයෙනනුවෙන් කරන්න වැරි දෙක් එක මොකද මේ මුලාවත් ඔබේ එක මුලාවත්නේ මුලා ඔබේ නම් ඔබ මුලා වදුර කරගණ්ඩ ඕනනා අන්න එවිට මේ සඳහා මෙතන එකක් අද විරණය කරන්න හැනවත්ම වවන කීපයක් කියනවා. මේ වැඩේ සඳහා යෝජිත ක්‍රියාමාර්ග කීපයක් මේ තිබිට කිෙතුල පවතිනවා. ඒ සියල්ලේ ඔබේ අන්න උනු නෑ එකකින් පාරපාදාගන්න. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමනී පටිපදාව කියන්නේ දුකින් නිදහස්සෙන්න්නට අනුගමනය කරන්න ඕන මවතන කරන පාඩතාව ගන්නේ එදනද මෙන්න මේ වචන දෙක ව වචන දෙේවද ටිකීපයක් ඉදිරිපත් කරනාවට එ දෙකේ පැවතින්නේ මුලාව සහ මුලාවින් බිදීම එක ඔබ අනුගමයකන ක්‍රියාමාර්ගගේ බුදුරජාණන් වහන්ේ පැහැදිික අආධරනවා ඔබ පංචස්කන්දේ නිසුකාත් වසයෙන් අරගෙන පංචු පාදානස්කන්දය හදන්නෙක් දන්න ඇැති වුණට එක්ටමයි කරන්නේ ප්‍රදර්්ජන භාවය තුළ එන ඒක දුක්කගමි නිපටිබදාව දැන් ඒ කරන වැඩේ වෙනුවට බුදුන් වහන්තේ පංචුපාදනස්කන්දය අනිදුක්කාාත්වසන් බාන්න කියලා තිබිටක පෙන්නලා තියනවා නවත්තේ රෙන්නේය කාටුවත් කරගන්න මැදද අප මේක ඉතා පැහැදිලි කරමින් මේට අලුතු වචන දෙක් එකතු කරලා අ නිත්‍ය සුකාපම නිදුකානාත්මකෙන වචන දෙක පාඩා කරති කාරයෙන් බලන්න ගිහිමනි බලන්න වෙර මේ සිතට හට ගන්නාව අරුණට එකතුීමෙන් පැවැත්න සාධක සකස්වෙන බව සහ එකතු නොවීමෙන් මෙය කෙසට වඩ පටු ගන්න බව මේ එකතුවීම සහ එකතු නොවීම කියන කාරණාව එකතුවීම ප්‍රමාදය වශයෙන් සහ එකතුනොීම ප්‍රමාදය වශයෙන් සමීප කරල පන්න ලතිබෙනවා ඒ අ ඔබට අවශ්‍යයක පාරක් එබඳු ඒක පංචස්කන්දී අනි දුක්කානාත්තයනි සුකාත්මය නං වූ ඒ පෙලි දෙකින් දෙක පැවැත් මේසාහ නැවැත් මේේ මාවත. එමන න් දුක හේතුව යන්න පැවැත් මේ මාවත නැතිවුණු සැනසා මාවත නැවැත් මේ මාවත ප්‍රමාදය යන්න පැවැත්ම මාවත අප්‍රමාදය යන්න නැවැත් මේ මාවත මේ එකක් අනුගමනය කරන්නේ කොහොමද කියලා ගැහුට තේරුම් ගන්නව වඩනක නැවැත්නේ මවද නත් ඒ මරණ සතිය කියලා කියන්නේ ඔබ පුද්ගලක් වසසින්දල කවදධහර ැරනවා ඒගන මතක් කරකර ඉවා කියන්න තරනම් ඉන්නපා එකනෙවෙයි මතකතවාගන්න. එම තම අපේ සමාජය හිතන්නේ එකට අපි පැදිි කරන තව කරන තියව ේ. මේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් ටි එක සියල්ල අනාගත පලවපදන හේතුව ඇති කරන මාර්ග තුනක් වසෙන් බෙදලා එක පැවැත් මේ මවත කියලා පෙන්න්න නවා ඒ තුනේම පැවැත් මේ පැවැත්මට තිබෙන් හේතු අවසන් කරන එක නැවැත් මේ මවත කියලා පෙන්න්න නවා පැවැත් මේ මාවතට කියනවාක් කර්ම මාර්ගය කන්න කරම සුක්ක කර්ම කන්න සුක්ක කර්ම කියලා ඇත් මේ මව්ට කියව කරමක්ෂය කිරීමේ කර්ම කියලා මේ එකකින් ගොබ මෙතෙන්ට සමීප වෙන්න ඕන සමීප වෙලා සාමානයෙන් ඔය සමීප දසුන් ගන්නේ කැමරවිත් මට සටකයි මම ඈත දසුනත් දැකලතිනෝ මුද වෙලයි මුද වෙල ඉන්න. ගු කැල්ලක්ගේ ද එකක් දිගට පේවා ඇත කළුම කළුපාට වෙන මකුත් පෙන. නමුත් අරපියර පුවත් පත හෝ නැත්නම් පැරණි නැව දකලතේ නිසාට ඔපකල්පනය කර ොලන් ඒ පේෙ නැවක් කියලා නමුත් කළුපාට ගුලියක් විතරයි පේන්නේ එතක නැව සම්පූර්ීින් දැක් වෙන්නේ නෑ නැව කියල පකල්පයක්ක් විතරයි. නමුත් ළඟට හෙමාවත් කළුපාටත් නෑ එඒවගේ මේ නම් තියනෝ ලස්සන විදුරු තියනෝ ඒවගේ ට්ට තිනවා. එතකට කොච්ච බ්ලංකටආපහම සමීප දසනින් කොතර හොඳට පේෙනවාද. මෙට නැව ඇතදි දකිනවාගේ තමයි මේ සාමාන්‍යෙන් සෝවාන වෙලා නිවන් දකිනවා කියල කතාකරක ඉන්න ඇති වචනින් ඇති ඉන්නේ. නමුත් මේක තෙරුම් අරගන සමීප්‍රටාපු හම අනැව පේනවාගේ ඔබට මේ අනුගමනිි ප්‍රතිපදාව පේෙන්න්න ගන්න. ප්‍රතිබල ප එන්න ගන්නවා අන්නහෙම තමන් තුළ අනුගමනය කරන ප්‍රතිපදාව සසර පුරදු පැත්තව වෙනුවට තව පැත්තකට හරවන්ද ගෙන ගන්නවන ඒත් අයක බලවත් වනෙත් සතර පුෘ්තු කරපු නිසා අපිකට කියන අනුසෝත ගාමී කියලා එක මේ ජීවිතය පමණ නෝ සංසාරයත් බහෝසේ බලවත් කරපු නිසා එයින් ිදෙන්ට හරි අමාරුවයි ඊට වඩා බලවත් කරන්න කෙලා බදුන් වහන්සේ වදාරනවත් උන්වහන්ස පෙන්න පාර ඒ ලවත් වනකට අරයට තියෙන තැර නැතුව යනවා මේක බලවත් කරන්න පුළුව නං ඔබට ඒක විපාක පයෙන්න පේනවා නම් අනිතකත් බලවත් කරන්න පුළුවන් මේ බලවත් කරන විපාක ලෞගික අර්ාතු බලවත් කරක විපාකළ ෝකෝත්තර එනිසා මේකට ඉතින් සද්දා බල විරි බල සති බල සමාධි බල ප්ඥා බල සති ඉන්ද්‍රී සති බල සම්මා සති ඒවාද වතනෙන් පෙන්න්නනේ බලවත් වෙන හැරි සතර සති පට්ටාන සතර ඉදී සති සම්බෝජ්ජංග සම්මා සතිඒ වචනතිබුණට වචන පාඩන් කරන එකනව යඕන මේ මෝල්ඩකමට එකතු නොවෙන්නට ඒමොතට ඉතන් දයෝදාගත හැකි සතියක් මිනිසා දියුණු කරට වන දියුණු සතිය විසින් ඔට අර පෙර පාර වලක්කනො ඒත් දියුණු සතිීන් දකිනකතම ර දා ප්ඥාය පස්ස කියලා කියන්නේ යම්මට නොනින් දකින්න පළුවන්ද එබැවින් ඔබට මේ මේ මම් පේව මේ දැම් මේ කියන ගාථාවතියවා මේක පමණක් තේරෙනවා අනම් හොදට ඇති සබ්බේ සංකාරා නිච්චාති අදා ප්ඥාය පස්සති යම්මිටක සියලු සංස්කාරයන් අනිත්‍යයි නුවනින් දකිනවාද කට සංකාර රැස්කිරීම කෙරෙහි කලකිරෙනවා අලු අත නිබ්බින්දති එහම විසුද්දිය නැත්තම් පිරිසදීමට මග එතුකට හු සංකාර රැස්කිරීම පාර වෙනට සංකාරය ලෝදේ මාර්ගය තොරගන්නවා. වෙන මෙහෙම මේ වජ්්‍ය සූත්‍රයේ ආශස්‍රයෙන් හරි සමාජ එබඳු දුක්කිදු පොය ඉදිරිපත් කරන කාරණආශ්‍රයෙන් හරි මේ සංසාර ගමනේ නිමක් නැති බව සහ අන්තිමට දුක්කිනීමක් කරනවා විදපු කකිෙනෙකුත් නැති බව. නවතඒක මකොට ගැනීමෙන් විදවන බව.ඒ සසර සසරයනු විශාල මුලාවක් බව. නිමක් නොවෙන ගමනක් බව බුදුරහෙලි නවතකින් හරනොයි විදට වෙනත් දොටක් නැති බව එය යුගෙන්යගේෙ ඉස්මව වෙන බව යුගගේයේ දුදරවයෙන් පිට ොන්ඩ ඕන ව හැමටම ැරි බව මේ කරුණු තේරුම් ගත්තම අන්න? වත්මන් යුගයේ තුළ මේ බාහිරවසයෙන් පතියෙන්ව පීඩත්ව පට ඕන තරම් පේෙනවනේ ඔයිට වඩා වැඩි වෙන කාලතිනවා අඩුවෙන කාලතියනවා එ ලබාගත්ත ජීවිතේ කෑමට ඇඳීමට පමණක් සීමාවෙන්නේ නැතිව සිතතේරුම් අරුණු සිතතිුණු කරගන ඇතිවෙන නැතිවෙන සුකයක් වෙනුවට නැති නොවෙන මේ ජීවිතය ඇතුළමස් ප්‍රඥාාවෙන් ලබන්ට ඕන මේ උත්තර විතර සැසීමට සමීපවෙන්නට තරම් නැනවත් වෙන්න ඕන එම ඒ සැනසීම හමුුවීම බුදුන් දැකීමයි බුදුන් ඇත යාමයි එතමයි අපේ බුදුන් ඔය ඇතැම්හ අප කියීන පරිදි පිළිමේ හරි පුද්ලය හරිනෙේ කලාවස්තු නැත්නම් ඇයට පේනු සම්මත දේවල් නමු බදුන් වහන්සේ වදාරන්නේ මේ මෙතෙන්ට පත්වුුණ හම එකතමයි මිනිසාට සැනසීමගෙනත් දෙෙන ධර්මය කියන්නේ කවදහරි දවසක ඉගෙන ගන්න ඉස්සරට ඕන කවදධහරි දවසක මේ ධර්මය කියන පදේ ගැඹුරු මාර්තය නිර්වාණය කියන එක ය ධර්මය සාරක කළන ජීවත්තෙනවා කියන්නේ නිර්වාණය සරණ කළන ජීවත්වෙනවා කියන එක ධර්ම සරකට ජීවත්වෙනනකට බාහිට ෝක කර්මයටමක් කරන්න දෙයක් නෑමකදඒ දුරෝලයි ඒෙන් බලපෑම් කරන්න බෑ. නිසා ධර්මය කියන ජාත කතාවට ධර්මය චරත කතාවට ධර්මය කියයන න කතාවකට කියලා හිතන්නඇත්ව ධර්මය යෝයනයන්න ස්ොයන්නට සම්බවේ අදල් ර්ගයටට ප්‍රස්ට්‍රීමටමකරු පැහදිිකීම ොනිස්්‍රේවායි කියෙන සු භාශසනය කරමින් ම ධර්මාණු ශස්සනාව මෙසේ අවසන් කරනවා. තු බන්න ාන ්‍යාර කට තු ර් සිටන ంగ නంජනා චන්ද්‍රසේන දියනිය ජාතික ප්‍රවාහන වෛ්‍ය තන පුත්ත සාකාව සේව තු න ඩුව දර්සනක පදිంచ సుන ్ හත්ම තුළ ව . අර්මන మ ද ా. කුමරි මෑනියන්ද අවරුදු තිස් සතරක පෙරමියගේ සරප්තයමල වීර පියාන්ද අවරුදු දාහතරකට පෙර මියගේ සුගත්මලර සොවුරාද ක්‍රියත්තා ක්‍රියම්ම ඇතුළු පවලේ මියගේ සල්ු ඥාතය ගෞරෙන් සිපත් කරන අතර අවශ්‍යන් පින්නන මෝදන් කිරීම ඔුන් මේ පින් ලබාග ලබාගැනීම සුස්ථානක සිටි නම් උපින උපකාරී ව ජීවිතය සැපත් කරගෙන මතු බවකි උප ලබා බුද්ධද මහොත්තම කල්්‍යයාන මිත සෙවන ලබ සතරෙන් මිදීමට හැකිවවායාන්න ඕුන්ගේ ප ාර්ථනය. ම ජාන ්‍යාරකට තු කන ති ලංගේ නජනා දීනියගේ සීරු කටතු කිසිදු බාදාවකින් තොර ප ත් මත් කිදු රෝගයක්යක් අතුරුවන්තරාවක් තොර සසේ ීමට න රතු පවල සිර ාතිත මි්‍රා දීගේ හපත් ්‍යහපත පිසත් නියවන්න බෝධය පිනිිත් ම තුම් ධර්ම දේශය ජනිතවන්න්නාව පුුණ්ිකුසල ේතු පනිස්වේවායි කියල ප්‍රාර්ථනා කරනවා. එසේම ගෞන ේකන් වහන්සරතු නිර්වානා බෝධ ලබේ යි කියල ප්‍රාර්ථනා කරන. කිසිුදු බාධාවකින් තොර පවත්තන්නේ යාම කියන එක වෙනුවට බාධක ගනගන්නතුවන් තැන දියුණු කරගන්න න එත්නම් ලෝක බභානකයක් නෑ කොතනකවත්. ඒවා ඒට ප්‍රශ්නයක් කර ගන්නඩ බුදු සමින් නිග ගන්න කෙනෙක මයි මට කියඩතින්න. එබැවින් ඔබේ උබේ සපලවී හැකි යහපත් පැතුම් සියල්ල සපල වේවා. ඔබට මෙම කරු පැහදිලිකිරීම අනුගමී ඉපති පදාවක්තුලින් මෙ සැනසිල්ලට පත්තෙන්නට මඟවිර කරගන්නඩ හේතුවේවායි පාර්ථනා කරගන්න. සභ්‍යුතිය වජ්ජන්තුූ සබරෝගෝ විනස්සතු, මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහහයෝ නිප්හාන.